පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නමුත් එතෙන්දී මම පැහැදිලිවම කියන්න ඕනේ ඒ ප්‍රකාශය අද පුවත්පත්වලත් ඒ වගේම සමාජ මාධ්‍යයේ ඒ දාලා තියෙන ප්‍රකාශය ප්‍රෝඩාබය රාජපක්ෂගේ ගොට්ටංගේ බොරු ප්‍රවෘත්තියක් ෆේක් නිවුස් එකක්. මොකද ඇත්ත වශයෙන්ම ප්‍රෝඩාබය රාජපක්ෂ නොහොත් ගෝඨාභය කියන්නේ ප්‍රෝඩාවෙන්ම දේශපාලනය කරන කෙනෙක්. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නැති ප්‍රශ්න නිර්මාණය කරලා පෙන්වන්න කරපු තවත් අසාර්ථක උත්සාහයක්. මොකද ඊයේ ඔය කියපු සාකච්ඡාවට මම යාපනයට ආපු නිසා නොහිටියත් ඒ සාකච්ඡාවේ හිටපු අපේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සියල්ලම මට කිව්වේ එහෙම දෙයක් ඇත්ත වශයෙන්ම අගමැතිතුමාවත් කතා කරේ නැහැ කියලා. එතෙන්දී එහෙම දෙයක්වත් කතා කරලා නොතියෙන මොහොත. ඒ වගේම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්ම සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේක්ෂකයා හැටියට ඕනේ කියලා තියෙන මොහොත. මෙවැනි අභූත ප්‍රකාශයක් කිරීම තිලින් ප්‍රෝඩාභයගේ මැතිවරණ ව්‍යාපාරයේ හදාවැටෙන ස්වරූපයයි මේයි පෙන්නලා තියෙන. මොකද මේක අපි පැහැදිලිවම දන්නවා මේක ඒ පැත්තෙන් ප්ලාන් කරපු නිවුස් එකක්. පැහැදිලිවම මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාව අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් 76 52කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා අපි ටෝනේ සජිත් ප්‍රේමදාසේ කියලා. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මං හිතන්නේ 6-5ක්ම අපි දැක්කා බදුල්ලේදී, අපි දැක්කා මාතරදී, අපි දැක්කා කුරුණෑගලදී. ඒ නිසා මුළු රටම මේ ගැන තීන්දුවක් අරන් තියෙන වෙලාවක, පක්ෂ තුනෙන් දෙකක් තීන්දුවක් අරන් තියෙන වෙලාවක මේ වැනි තීන්දුවක් ගත්තයි කියන එක ඇත්ත වශයෙන්ම විහිළුවට කරුණක්. අනිත් එක තවදාවත් අපේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා. ඒ වගේම මට විශ්වාසයි ඇත්ත වශයෙන්ම මේ වැඩි දින කීපයකට ප්‍රථම එතුමාගේ යෝජනාවෙන් ඒ වගේම අපේ කථානායකතුමා කරු ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙලා නොවෙම්බර් මාසේ දෙසැම්බර් මාසේ මැතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපති වීම කාටවත් නවත්වන්නට බැහැ.